එකතු වෙලා ඉන්නේ chemistry පාඩම් කරමු වීඩියෝ මාලාවේ වීඩියෝ අංක 4ත් එක්ක. කාබනික රසායනයේ යටතේ එන ඇල්කේන ආශ්‍රිත ප්‍රතික්‍රියා ටික තමයි මම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට අරන් ආවේ. මේ කොටස යටතේදී ඔයගොල්ලන්ට ප්‍රතික්‍රියා 7ක් ඉගෙන ගන්න තියෙනවා. මුලින්ම අපි බලමු ක්ලෙමන්සන් ඔක්සිහරණයේ යටතේදී ඔයගොල්ලන්ට කතා කරන්න තියෙන ප්‍රතික්‍රියා දෙක ගැන. ඇල්ඩිහයිඩයකට සින්ක් Hg සාන්ද්‍ර HCl දැම්මම ඒක ඇල්කේනයක් බවට පත් වෙනවා. මෙතන මේ සිද්ධ වෙන්නේ ඩබල් බොන්ඩ් O එකක් තියෙන තැනට හයිඩ්‍රජන්ලා දෙන්නෙක් බැඳෙන එක. කීටෝනයකටත් සින්ක් Hg සාන්ද්‍ර HCl දැම්මම ඒක ඇල්කේනයක් බවට පත් වෙනවා. මේකෙදි තේනම් මේ සිද්ධ වෙන්නේ ඩබල් බොන්ඩ් O එකක් තියෙන තැනට හයිඩ්‍රජන්ලා දෙන්නෙක් බැඳෙන එක. ඊළඟට අපි බලමු ඇල්කීන හා ඇල්කයින හයිඩ්‍රජනීකරණය මගින් ඇල්කේන නිපදවීම ගැන. මේකෙදිත් අපිට ප්‍රතික්‍රියා දෙකක් ඉගෙන ගන්න තියෙනවා. ඇල්කයින එකට H2PtOPdRenal දැම්මහම ඒක ඇල්කේනයක් බවට පත් වෙනවා. මෙතනදි මේ සිද්ධ වෙන්නේ ත්‍රිත්ව බන්ධන තියෙන කාබන්ලා දෙන්නට හයිඩ්‍රජන්ලා දෙන්න ගානේ බැඳෙන එක. දැන් මේ පෙන්වලා තියෙන්නේ ඇල්කීනයකට H2PtOPdRenal දාලා ඇල්කේනයක් හදාගන්න විදිය. ඉතින් ඔන්න ඔය කිව්ව ප්‍රතික්‍රියා දෙක තමයි හයිඩ්‍රජනීකරණය යටතේ කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි බලමු ග්‍රීනාඩ් ප්‍රතිකාරකය භාවිතයෙන් කොහොමද ඇල්කේනයක් හදන්නේ කියලා. මෙතනදී ඇල්කිල් හැලයිඩයකට මැග්නීසියම් වියල් ඊතර දැම්මහම ග්‍රීනාඩ් කියන ප්‍රතිකාරකය හැදෙනවා. අන්න ඒක තමයි මෙතනදී RMGX කියලා මේ ලියලා තියෙන්නේ. මෙන්න මේ හැදෙන ග්‍රීනාඩ් ප්‍රතිකාරයට ජලය දැම්මහම එතෙන්ට MgX එක ගැලවිලා හයිඩ්‍රජන් සම්බන්ධ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහටත් හැදෙන්නේ ඇල්කේනයක්ම තමයි. මෙන්න මේ විදිහට තමයි ග්‍රීනාඩ් ප්‍රතිකාරකය භාවිතයෙන් ඇල්කේනයක් නිපදවා ගන්නෙ. අන්තිමටම ඔයගලන්ට කතා කරන්න තියෙන්නේ ඇල්කේන සහභාගී වෙන ප්‍රතික්‍රියාව. අපි මේකට කියනවා ඇල්කේන හැලජනීකරණය කියලා. CH4 කියන සංයෝගය හිරු එළිය ඇති විට Cl2 එක ප්‍රතික්‍රියා කරලා ඵල කීපයක් නිපද වෙනවා. මෙතනදී මුලින්ම හැදලා තියෙනවා CH3Cl කියලා. මෙන්න මේක තමයි මේකේ හැදෙන ප්‍රධාන ඵලය විදිහට අපි සලකන්නේ. ඉතින් ඒවට අපි කියනවා සුළු ඵල කියලා. එහෙනම් දැන් මේ කතා කරපු ප්‍රතික්‍රියා හත තමයි ඔයාලට ඇල්කේන යටතේදී ඉගෙන ගන්න තියෙන්නේ. මෙතනදී කියන්න ඕන මේ දේවල් මම ගොඩක් සරලවම තමයි ඔයගලන්ට මේ ප්‍රතික්‍රියා ටික පැහැදිලි කරේ. මම හිතනවා මේ වීඩියෝ ඔයගොල්ලෝ මේක ගැන වැඩිපුර තොරතුරු ඉගෙනගෙන ඇති කියලා. මේ වගේ තවත් වැදගත් වීඩියෝ ලබා ගන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වුණා නම් තවත් යාළුවෙක්ට share කරන්න.